ලකා ක්‍රිකට් කණ්ඩායමට 2018 අවුරුද්ද කියන්නේ අමහිරි මතකයක් වුණත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් අපිට ගෞරවය ලබා දීපු අතීත ක්‍රීඩකයෝ තාමත් ක්‍රිකට් වලින් අපිට ගෞරවයක් තමන් කරන භූමිකාව එක්ක අරගෙන දෙනවා කියන එකට තවත් හොඳ නිදසුනක් 2018 අවුරුද්ද වෙනුවෙන් තිබුණු ක්‍රිකට් විශිෂ්ටයන් ඇගීමේ උත්සවයේදී දැක්කා. 2018 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ හොඳම විනිසුරට හිමි සම්මානය දිනා ගන්න සමත් වුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේන. ධර්මසේන කියන්නේ 1996 ලෝක කුසලානය අපි දිනද්දී කණ්ඩායමේ හිටපු ප්‍රධාන ක්‍රීඩකයෙක්. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ 2018 වසරේදී සුපිරි හැකියාවන් පෙන්නලා ක්‍රිකට් සම්මාන දිනාගත් ක්‍රීඩකයන් හා විනිසුරුවරයා 22 වෙනිදා ප්‍රකාශයට පත් කිරීමේදී තමයි ධර්මසේන මේ විදිහට සම්මානයට පාත්‍ර වෙන්නේ. ධර්මසේන මේ විදිහට දක්ෂතම විනිසුරු වුණු පළවෙනි අවස්ථාව මේක නෙවෙයි. මීට කලින් 2012 වසරේදීත් කුමාර් ධර්මසේන මෙම සම්මානය දිනාගෙන තිබුණා. මේ විදිහට වසරේ විනිසුරු විදිහට තෝරා ගන්නගන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කණ්ඩායම් නායකයන් සහ තරඟ තීරකවරුන් විසින් ඡන්දය විමසලා වැඩිම ඡන්ද ගන්න විනිසුරුවරයා. ඒ කියන්නේ 2018 අවුරුද්දේ ලෝකයේ වැඩිම නායකයෝ වගේම වැඩිම තීරකයෝත් කැමති විනිසුරුවා තමයි කුමාර් ධර්මසේන. මේ සම්මානය දිනුවට පස්සේ ධර්මසේන කිව්වේ මෙහෙම කතාවක්. මම පළමුව මේ සම්මානය දිනා ගන්න වසර 6කට පසු නැවත මේ සම්මානය ලැබුණා. මේ මා කැමති රාජකාරියේ තවදුරටත් සතුටින් කරගෙන යන්න මාව දිරිමත් කරාවි. මේ සම්මානය දිනා ගන්න උදව් වුණු මගේ බිරිඳ, මගේ පිටිපස්සෙන් ඉඳන් මාව දිරිමත් කරපු එකට මම ස්තුති කරනවා. ඒ වගේම විනිසුරු දිවියේ මගේ ගුරුතුමා විදියට පීටර් මැනුවෙල් මහත්තයාට ගොඩක් ස්තුතියි. මම මේ තැනට ගේන්න මහන්සි වුණාට. ඒ වගේම ICC ඒ විනිසුරුව පුහුණු කරන අයත් මගේ සාර්ථකත්වයේ පිටිපස්සේ හිටියා. ඒ වගේම මට මගේ කාර්ය කරගෙන යද්දී උදව්වක් වුණු හැම දිනටම මගේ ස්තුතිය පිරිනමනවා. එයාලා නැත්තම් කවදාවත් මට මෙතනට ඉන්න ලැබෙන්නේ නැහැ. ඔය විදිහට තමයි ජාත්‍යන්තර පිටියේ ක්‍රීඩකයෝ පසුබසින්දී ශ්‍රී ලංකාවෙන් නම ඉහළින් රඳවන්න උදව් වුණු ධර්මසේන තමන්ගේ ජයග්‍රහණය ගැන අදහස් දැක්වුවේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.